ඔබගේ ආධ්‍යාත්මික ගමන දේව වචනයේ දිව්‍ය ප්‍රඥාවෙන් ආලෝකමත් කිරීමට උත්සාහ කරන අපගේ නාලිකාව වෙත සාදරයෙන් පිළිගනිමු. මෙම අභියෝගාත්මක කාලවලදී ජීවිතයේ පරීක්ෂාවන් සහ පීඩාවන් නිසා අහිමි වීම, ප්‍රතික්ෂේප වීම තුළින් ගමන් කිරීමට නිරන්තරයෙන් සිදු වෙනවා. කෙසේ වෙතත් ශුද්ධ ලියවිල්ලේ ආලෝකය තුළින් ඔබට බලාපොරොත්තුව, ශක්තිය සහ අරමුණ පිළිබඳව නව හැඟීමක් සොයාගන්න ඔබට පුළුවන්. සෑම උදෑසනකම සහ රාත්‍රියේදී අපි ඔබේ ඇදහිල්ල පොහොසත් කිරීමට සහ ඔබේ ආත්මය ශක්තිමත් කිරීමට ඉලක්ක කරගත් ශුද්ධ බයිබලයේ උසස් පණිවිඩ සහ ගැඹුරු එළිදරව් බෙදාගන්න අප හා එක්වෙන්න. ඉතින් දෙවියන් වහන්සේගේ සදාකාලික ප්‍රේමය සහ මඟ පෙන්වීම තුළ සැනසීම සොයාගනිමි. අපි එක්කව මෙම මාවතේ ගමන් කරමු. සුබම සුබ දවසක් කියලා ජේසුස් වහන්සේගේ නාමයෙන් දවසේස් මම ඔබට ආශිර්වාද ගෙනෙනවා. වාසේ යහපත් සුන්දර දවසක් ඔබට මට අද දී තිබෙනවා. සියලු දවස්වල අයිතිකාර වහන්සේ උන්වහන්සේගේ වචනේ දී තිබෙනවා. මේ පොළොවේ අපි කොහොමද ජීවත් වෙන්නේ? දෙවන වාසේ නිවරදි ලෙස ජීවත් වෙන්න අවශ්‍ය කරන සියලු තොරතුරු උන්වහන්සේගේ වචනේ තුළ උන්වහන්සේ තැම්පත් කර ඒ වචනේ සුදාත්මෙන් වහන්සේ කරුණාවට ඔබට මට උගන්වමින් එතුල ජීවත් වෙන මහස අපිට මඟ පෙන්වන්න නිසා අපි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමු. ආමෙන්. අද දවසේ අපි දෙවනස්සේගේ වචනේ යම් කාරණාවක් දකින්න යනම් වහන්සේගේ යම් එළිදරව් අද දවසෙත් අපි ආත්මයට අපි අත්පත් කරගන්න යනවා. අද දවසේ බලන්චනෝ මතෙව් පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 37 වෙනි පදය මෙලෙස දේ වචනේ තුල සඳහන් කර තිබෙනවා. මක්නිසාද නුඹේ වචන වලින් නුඹ නිදහස් කරනු ලබන්නේය? නුඹේ වචන වලින් නුඹ වරදට පත් කරනු ලබන්නේයයි හිසේක. ආමෙන්. මේ ස්ථානයේ කතා කරනවා නුඹේ වචන වලින් නුඹ නිදොස් කරනු ලබන්නේය. ඒ වගේම නුඹේ වචන වලින් නුඹ වරදට පත් කරනු ලබන්නේ. ඔබට තෝරා ගැනීමක් තිබෙනවා. ඔබ කතා කරන වචන අනුවයි ඔබගේ ජීවිතේ ඉරණම වෙන්න යන්නේ. ඔබ යහපත් වචන කතා කරද්දී දෙවියන් වහන්සේ ඒක ආශිර්වාදයක් බවට ඔබ පත් කරන්න යනවා. ඒ වගේ ඔබ අයහපත් වචන කතා කරද්දී ඒ තුලින් ඔබගේ ජීවිතේ වරදකාරයෙක් බවට ඔබ පත් කරන්න යනවා. ඒ නිසා ඔබ කතා කරන වචන වල බලයක් තිබෙනවා. ඒ වචන නිර්මාණශීලී හා ඒකල දේවල් නිර්මාණය කිරීමේ හැකියාවක් තියෙනවා. වචනේ කියන්නේ ද්‍රව්‍යයක්. ඒ වතුල කිසිදා නොමරන ධාතුවක් නෙමෙයි. ඒ වචනේ කියන්නේ ඒක ක්‍රියාත්මක වෙන දෙයක්. ඒ ප්‍රකාශ කරන වචන වලින් දේවල් නිර්මාණය කරන්න පුළුවන්. එතරම් ප්‍රබල අමුද්‍රව්‍යයක් තමයි වචන කියන්නේ. අපි දන්නවා ජේසුස් වහන්සේ මේ පොළවේ සිටිය කාලය තුල වහන්සේගේ සේවා කාලය තුල උන්වහන්ස කරපු හැම හස්කමක්ම ඒ වචනේ භාවිතා කරලා උන්වහන්සේ කරා. උන්වහන්සේ වචන ප්‍රකාශ කරද්දී දේවල් පැවැත්මට ආවා. මේ දකින්නවා ඒ හස්කම් දෙස අපි බලද්දී පුදුම දේ උන්වහන්සේ කරා. ඒ වචන උන්වහන්සේ ප්‍රකාශ කරද්දී ඒවා පැවැත්මට ආවා. ආමෙන්. අද දවසේ ඔබමා නැවත උත්පාදනය වුණු දෙවියන් වහන්සේගේ දරුවෝ ශුද්ධාත්මනස ඔබමා සමග සිටිනවා. උන්වහන්සේගේ වචනය ඔබමා කතා කරද්දී ඒ සියල්ල පැවැත්මක් ලෙස මේ පොළවෙන් යනවා. ඒ නිසා නිරන්තර මේ වචනේ ඔබමා ඉගෙනගෙන ඒ වචනේ තුලට අපේ ආත්මය අපි හුරු කරමින් ඒ ස්වභාවයට අපි රැඳ ඒ වචනේ නැවත නැවත අපි පුහුණු කරන්නේ. ඒ නිසා අපි කතා කරන වචන අනුව අපේ ජීවිතේ ඉරණම තීරණය වෙන්න යනවා. ඒ වගේම අපි බලන්න මතය පොතේ 12 වෙනි පරිච්ඡේදයේම 36 වෙනි පදය මේ ලෙස සඳහන් කර තිබෙනවා. තවද මනුෂ්‍යයන් කියන්නා වූ සියලු නිෂ්ඵල වචන ගැන විනිශ්චය දවසේදී උත්තර දෙන්නට වෙන්නේ යයි නුඹලාට කියන්නේ. නිස්ථානේ කතා කරනවා මනුෂ්‍යෝ කපා කරන හැම වචනයක් ගැනම විනිශ්චය දවසේදී ඒවට උත්තර දෙන්නට වෙන්නේ කියලා. ඒ නිසා ප්‍රේමවත් දේව දරුවනි උදෑසන කාලයේ මම ඔබට කියන්නේ ඔබ යේසුස් වහන්සේ ස්වාමීන් වහන්සේ ලෙස පිළිගත්ත
උන්වහන්සේගේ දරුකම තුරුමක් කාර්ය කරපු දරුවෝ. ඉනිසා ඔබ කතා කර හැම වචනයක් යනම විනිශ්චය දවසේදී ගණන් දීමක් තිබෙනවා. ඉනිසා ඔබ කතා කරන්නේ මොනවද කියලා ඔබ හොඳ අවබෝධයක් ඔබට අවශ්‍යයි. ඔබ වචනයක් කතා කරලා මම දන්නේ නැතුව මේ දේ කිව්වේ, මම හිතලා නෙවෙයි මේ දේ කිව්වේ කියලා ඔබ කියනවනම් ඔබ ප්‍රවේශම් වෙන්න. ඔබ නැවත උපාදන වූ දරුවෙක්, සුදාත්මන ඔබ සමග සිටිනවා. ඔබ වචනයක් කතා කරන ප්‍රථම ඒ ගැන ඔබ සිතන්නේ. මේ වචනේ කතා කරද්දී යමගේ ජීවිතේ විනාශ වෙනවද, යමගේ ජීවිතේ නැති වෙනවද, යම් දෙයක් ඒතුලින් යම් බලපෑමක් ඒතුලින් සිදු වෙනවද කියන එක හොඳ අවබෝධයක් ඇතුව ඔබගේ වචන ඔබ ප්‍රවේශමෙන් පාවිච්චි කරන්න. මේ වචනේ තුල කතා කරනවා දෙවියන් හසබෝව මාව තෝරගත්ත. උන්වහන්සේ එකමත් ජාතක පුත්‍රයා මේ පොළොවට දීලා උන්වහන්සේ ඔබව මා මිලියටගෙන උන්වහන්සේ යම් වැඩක් ඔබට මට නීති වෙනවා. උන්වහන්සේ කියනවා ස්වර්ගයේද පොළොවේද සියලු බලය මම නුඹට දීලා තියෙනවා. නුඹලා ගොස්සීරි ජාතීන් බෝලයන් කරන්න කියලා. ආමෙන්. ඔබට මට වගකීමක් දී තිබෙනවා. මේ වචනෙට වගකීමක් දී තිබෙනවා. මේ වචනේ රැගෙන යන්න කියනවා විනාශ වෙන මනුෂ්‍යගේ ජීවිත නිදහස් කරන්න. විනාශ වෙන මනුෂ්‍යගේ ජීවිත ගලවන්න ඒක පාවිච්චි කරන්න සහ ඔබගේ ජීවිතයට ඔබ ඒක ප්‍රවේශමෙන් පාවිච්චි කරන්න. ඔබ නිතරම කියනනම් ඔබ හිඟයි, ඔබට කවුරුත් නැහැ, ඔබ අසරණයි, ඔබ දුප්පත්, ඔබ රෝගී, ඔබ කතා කරන වචන මේ ස්ථානයේ අපිට කතා කරන ඒවට දෙවන නිර්මාණය කිරීම හැකියාව තිබෙනවා කියලා. ඔබ දෙස බලලා ඔබ අව탁සේරු කරනවා නම් දෙවියන් වහන්සේ කියනවා ඔබ වපුරන වචනත් එක්ක ඔබ කතා කරන වීජත් එකයි ඔබගේ ඔබ අස්වැන්න ඔබගේ ජීවිතේ නෙලා ගන්න. ඒ නිසා ප්‍රවේශම් වෙන්න ඔබගේ ජීවිතයේ තිබෙන தත්ත්වයේ දෙස නෙමෙයි ඔබ බලන්නේ, අබහින්දින් දෙවියන් වහන්සේ දෙස බලන්න. උන්වහන්සේ යමක් ඔබගේ ජීවිතයේ කියන ඔබ එකට ඔබ ප්‍රතිචාර දක්වන. ඒ නිසා ඔබ කතා කරන වචන තුනේ යම්මගේ ජීවිත ගොඩ නැගෙන්න මොන, යම්මගේ ජීවිත ආශිර්වාදයක් වෙන්න මොන, ඒකයි දෙවියන් වහන්සේ ඔබගේ මගේ බලාපොරොත්තු වෙන එකම දේ. ඒ නිසා විනිශ්චය දවසේදී ඔබට ගහන් දෙන්න බව ඔබ දැනගෙන ඔබ කතා කරන වචන තුල ඔබ ප්‍රවේශම් වෙන්න. ඒ වගේම අපිට ගැළවීම ලැබුණේ උන්වහන්සේගේ වචන අපි කතා කරපු දවසේදී. රෝම පොතේ 10 පරිච්ඡේදය මෙලෙස සඳහන් කර තිබෙනවා. කුමක් හේඳ යේසුස් වහන්සේ ස්වාමීන් වහන්සේයි නුඹේ මුඛයෙන් ප්‍රකාශ කරන්නේ නම් දෙවියන් වහන්සේ විසින් වහන්සේ මළවුන් නැගිටි බව ඔබ සිතින් අදහන්නේ නම් ඔබ ගලවනු ලබන්නේය. මේ ස්ථානයේ කතා කරනවා මිනිසෙක් නිරයට හා ස්වර්ගයට යා හැකි ඔබ කතා කරන වචනත් එක්ක. ඒ නිසා ඔබගේ වචන ගැන ඔබ ප්‍රවේශම් වෙන්න. ඔබ ගැළවීම ලැබීම සහ ගැළවීම නොලැබීමට එකම හේතුව ඔබගේ වචනයයි. මේ ස්ථානයේ කතා කරනවා යේසුස් වහන්සේ ස්වාමීන් වහන්සේ නුඹේ මුඛයෙන් ප්‍රකාශ කරන ඔබට ගැළවීම ලැබෙනවා. ඒ තරම් ප්‍රබලවත් වචන. ඒ නිසා වචන ඔබට මට දුන්නේ දෙවියන් වහන්සේ. ඒක ඔබ හසුරුවන්න හරි විදියට. ඒක ඔබගේ ජීවිතේ ජයග්‍රහණය කරන තුරු ජයග්‍රහී මාවතට පමණක් ඒ වචන ඔබ භාවිත කරන්න. දෙවියන් වහන්සේ ඔබ සමග සිටමින්, ආත්මනස ඔබ සමග සිටමින් නිතර ඔබට මඟ පෙන්වමින් උන්වහන්සේ ඔබව ගෙන යනවා. ඒ නිසා ඔබගේ වචන ඔබ හසුරුවද්දී ඔබ ප්‍රවේශම් වෙන්න. විනිශ්චය දවසේදී ඔබට හිත ගන්න වෙනවා. ඒ නිසා ඔබගේ ජීවිතයේ සහ අන් අයගේ ජීවිතයේ එක බලපෑමක් වෙනවද ඒ වචන තුලේ. ඒ වගේම එක පේතෘස් පොතේ 3 පරිච්ඡේදයේ 10 පදය මෙලෙස සඳහන් කර තිබෙනවා. මක් නිසාද ජීවිතයට ඇලුම් වෙන්නත් යහපත් දවස් දකින්නත් කැමති තැනැත්තේ තමාගේ දිව නපුරෙන්ද, තමාගේ තොල් වංචා කතා කිරීමෙන්ද වළක්වා ගනීවා. ආමෙන්. මේ ස්ථානයේ කතා කරනවා ජීවිතයට ඇලුම් වෙන්නත් යහපත් දවස් දකින්න කැමති නම් ඔබගේ දිව නපුරෙන්ද වංචාවෙන්ද ප්‍රවේශම් කරගන්න කියන ඔබ වංචා කතා කිරීම ඔබ නවත්තන්න. ඔබ යහපත් දේ දෙවියන් වහන්සේ පිණිගත යුතු දේ ඔබ කතා කරන්න. දෙවනස් කියනවා ජීවිතය යහපත් සුන්දර දවස් දකින්න පුළුවන්. ඔබ දකින්න ඔබගේ ජීවිතේ ප්‍රීතියෙන්, ඔබ දකින්න ඔබගේ ජීවිතේ සන්තෝෂයෙන් තිබෙනවා, ආශිර්වාදයෙන් තිබෙන ඔබ දකින්න. ඔබට ඒ දේ කරන්න බැරි නිසා, ඔබගේ මනසෙන් ඔබ වැටෙන නිසායි දෙවියන් වහන්සේගේ ආත්මනස ඔබ සමග සිටමින් ඒක ජය ගන්න ඔබ වහන්සේ උන්වහන්සේ ඔබට මඟ පෙන්වන්නේ. ඔබට නැතරම සාතන්ගේ ඉන්න දේ තමයි ඔබට මුකුත් නැහැ කියන දේ, ඔබ තනි ඔබ හිස් කියන දේ ඔවුන් නිතරම ගෙනන්දර. හැබැයි
ඔබ ඒවට ප්‍රතිචාරණ දක්වා දෙවියන් වහන්සේ කෙනා ඔබ වහන්සේගේ දරුවා ඔබ හස ඔබව තෝරගත්තා එහෙනම් ඔබ දෙවියන් වහන්සේ කියන වචන ඔබ අද දවසේ කතා කරන ඔබ තෝරා ගන්නට ඒ තෝරා ගැනීම තුළ ඔබගේ ජීවිතය ගෙන යන්නට දෙවියන් වහන්සේ මහත් වූ මහ ආශිර්වාද ඔබගේ ජීවිතය දෙන්නට අවිස්වත අද දවසේ මේ උදෑසන කාලයේ දෙවියන් වහන්සේ ඔබගේ ආත්මයට කතා කරන බව එනිසා ඔබගේ වචන ගැන ඔබ ප්‍රවේසම් වෙන්නට ඔබයි ඔබ වකුර දේ තුලයි ඔබ ප්‍රකාශන වචන තුලයි යමක් සිදු වෙන බව විනී වෙන තුල සඳහන් කරන. ඒ නිසා ඒක අමුද්‍රව්‍යයක්. ඒක බලයක් තිබෙන දෙයක්. ඒක දෙයක් නිර්මාණ කරන්න පුළුවන් හැකියාවක් තිබෙන දෙයක්. ඒ නිසා ඒ වචන ඔබ හසුරුවද්දී ඔබගේ ජීවිතය යහපත සහ අන්නාගේ ජීවිතය යහපත වෙන්නේ ඒ වචන ඔබ හසුරුවයි. දෙවියන් වහන්සේ ඔබගේ පක්ෂයෙන් වහන්සේ ඔබට ජය දෙනසේක්වා. ආමෙන්. යාශනා කර. අපට බොහෝ සේ ආදරය කරන ජීවමාන බලවන්ත දෙවි ස්වාමිනී නස්සලිස් ඔබගේ බලවන්ත නාම නිසාත් මේ දෑසලස්කි යන ඔබගේ වචනේ බලය අද දවස ඔබ වහන්සේ අපට උගන්වනවා. ඒ වචනේ අපි හසුරුවන්නේ කොහොමද කියන එක ඔබ වහන්සේ අපට උගන්වනවා. බොහෝ වෙලාවට සිදුවෙන වාතාවරණ සහ සිදුවෙන සිදුවීම් නිසා අපි කඩාගෙන වැටිච්ච ස්වභාවයක් එක්ක අපි අපේ කලකිරීම අපේ දුක අපි මිනිස්සුන්ට ප්‍රකාශ කරනවා ඔවුන් අනුකම්පාවක් ලබන බින්ස. නමුත් මගේ දෙවියන් වහන්සේ එක නෙවෙයි ඔබ වහන්සේ අද දවස අපට උගන්වන්නේ. ඔබ වහන්සේ අප සමග සිටින අපි වැටෙන හැම මොහොතකම ඔබට පුළුවන් ඔබගේ වචනයට පුළුවන් අපව ගොඩනගන්න. අපව ශක්තිමත් කරන්න. අපව ආශිර්වාද කරන්න. අපව සස්ථානට ගෙන යන්න. ඒ වචනට හැකි බව ඔබගේ ලියවිල්ල තුළ අද දවස අපට සඳහන් කරාසු. අපට ඍණවාදී දේ නෙවෙයි කතා කරන ඔබගේ ආශිර්වාදයේ වචන අපි කතා කරන්නට නා. ඔබ වහන්සේ අපේ පක්ෂයේ සිටීම අපේ ජය දෙන්නට යන නිසා අපි ඔබට ස්තුති කරනවා. ඔබගේ වචනේ සොයමින් ඒ වචන සත්‍යතාවය ඒ වචන ගැඹුරු දේ අත්දකිමින් සහම දවසක්ම අපි ඔබ සමග ගමන කරන දිනු කාන්ට නපියන් ඔබ අපිට දෙන ඔබේ ප්‍රීතිමත් දවස නිසා අපි මහත් ස්තුතිවන්තයි. ජේසුස් වහන්සේගේම බලවත් වූ නාමයෙන් ආමෙන් ආමෙන් ආමෙන්.